දවසල බුකි ඔස්තරල ටික රැඩිකල් බුකි ඔස්තරල ටික මේ වීඩියෝ එකක් අල්ලගෙන මේ ඒ වීඩියෝ එකේ ගියපු වැඩසටහනට ගහනවා විශේෂයෙන්ම කියන්නේ මේ විනී ප්‍රොඩක්ෂන් කරා මොකද හිච්චුපාලි කියලා වීඩියෝ එකක් එතකොට මේ හිච්චුපාලි වීඩියෝ එක කරනකොට ඒගොල්ලෝ කිව්වා ඒකේ අර රට රැකියා වගේක් දෙනවා අතන ඩොලර් වගේක් ගේන ලංකාවට රැකියා හොඳ අවස්ථා ටික ලංකාවේ හොඳ කම්පැනි එකක් आउटलेट टिका पटांगान हादनो पटांगान दिम बुकी उस्तार लड़के एक अट में खारदर कारी विधि अट एक न एक करण बेरी विधि एक अट नेगेटिव विधि अट कता करा मैं अभी से है मैं ज्ञान नो ने ये दस पांच सी दाव पे का स्कैम में का केरा बुकी उस्तार लड़के साली एक तो कर कान वीडियो के बालू पुगाने वैडी कर ला रुपया ले दस पांच सी मेच्चर साली अब खोला मैं किरा है ना विकार तार का दिए ना මම සරල උදාහරණයක් ඇරෙන මගේ අත්දැකීම මම කියන්නේ ඒක කරපු එක හරි කියලා කියන්න හේතුව තමයි අපි අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන් කරනවා ඒකට අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන් කරනකොට අපි සබ්මිට් කරන්න දානවා Google form එක ඒ Google form එක දැම්මහම හැමෝම සබ්මිට් කරනවා දැන් අපි ආසන සීමිත ආසන ගණන්නේ කරන්නේ අපි සාමාන්‍ය හොඳ හොල් එකක් කරගෙන කරනකොට සාමාන්‍ය සීමිත ආසන ගණනක් ආසන 200ක් 250ක් අතර වගේ පිළිසක් ගන්න අරගෙන දැම්මහම සබ්මිට් කරනවා වීඩියෝ එකක් දෙකක් දාපු ගමන් 800ක් 1000ක් විතර සබ්මිට් කරනවා ඊට පස්සේ අපි ඕකෙන් පළවෙනි 250 300 වෙනකම් විතර කට්ටියට කතා කරනවා කතා කරලා ඉවරලා අපි කියනවා ඕගොල්ලෝ එනවාද කියලා කෝලුත් කරලා අහනවා කෝලුත් කරලා ඇහුවට පස්සේ කියනවා ඔව් අපි එනවා අනිවාර්යෙන් සහභාගී වෙනවා මේ අනිවාර්යෙන්ම වැඩසටහනට අපි සහභාගී වෙනවා කියලා හැබැයි වැඩසටහන දවසට පුටු 20ක් 25ක් 30ක් විතර අඩු වෙනවා සමහර ලාඩ පුටු 50 අඩු වෙච්ච දවසත් තියෙනවා එතකොට අපි 250කට 200කට හදපු එකේදී එකතොට 150ක් 200ක් අතර පිරිසකට කියලා දෙනකොට අර 50ක් 30ක් 25කට අර පිටිපස්සෙ ඉන්න කට්ටියට ගන්න දෙවිච්ච chance එක නැති වෙලා තියෙනවා හරිද එතකොට ඒ අපේ ලංකාවේ මිනිසුන්ගේ හැටි මම නම් කියන්නේ 1500ක දාන එක හොඳයි එතකොට අවශ්‍යතාවය තියෙන කෙනාම තමයි ඕක මේ පුරවන්නේ මොකද ඔය අත කහනවට කට කහනවටත් සමහර මේ පිරිසෝ පුරවනවා පිරෙවුවට පස්සේ අර එයාට පිටිපස්සේ පුරවපු එකකට chance එක ගන්න නැති වෙනවා ඒක නිසා මම නම් කියන්නේ මම දකින්න විදිහට මම දකින්න ඕනේ ඒක 1500 දාපු එක හරි ඒ 1500 දාලා අවශ්‍යතාවයේ තියෙනම කෙනා විතරක් ඒකට අයදුම් කරනවා නැත්නම් අර සබ්මිට් කරන්න ගියාම කොල්ලයි වල්ලයි හැම එකම වගේ සබ්මිට් කරලා දානවා අන්තිමට ඇත්තටම අවශ්‍යතාවයකින් වැඩක් ගන්න තියෙන මනුස්සයරත් ඒ අවස්ථාව නැති වෙනවා එහෙම වුණොත් ලංකාවේ යම්කිසි ව්‍යාපාරිකයෙක් ගොඩනගෙන්න හදනකොට ඒ ගොඩනගෙන්න හදන අවස්ථාවක් නැති වෙනවා උදාහරණ උතාරන්න තමයි උපාලි ඔය හිච්චු උපාලි කියලා කියන්නේ උපාලි ජීවර්ධන එතකොට එතුමා හැදුවා ලංකාවේ පියෙත් කාර් එක. එතුමා හැදුවා කැන්ඩොස් චොක්ලට් එක. එතුමා හැදුවා ගොඩක් දේවල් දිවයින දෝ මට මතක හැටි දිවයින පත්තරේ. ඊට පස්සේ තව යුනික් රේඩියෝ එක. ආයි සුපිරි නිෂ්පාදන ලංකාවේ කරපු. එතකොට ඉන්දියාවේ ඉන්දියාව කබල් මේ ඉන්දියන් මොනවද කියන්නේ ලොරි බොඩි ගහලා බස් එකේම හදන්නවා තිතලා නැහැ. ආයි එතකොට ලංකාවේ හැදුවා ලංකාවේ දාර්ශනික ඔස්තරලාව සමානාත්මතාවයේ ඕනේ කම්කරු අයිති ඉන්න ඕනේ කියක 71 කැරල්ල ගහුවා. ගාල සිරිමා උත්පරද්දලා විජේආර් ගිවිෘතාර්ථිකෙක් ගනනලා කාලම දැම්මා. රටක් ඈවා. දැන් මේ වගේ වැඩකුත් කරනකොට ලංකාවේ ඩොලර් ගේනකොට ඇත්තම ඔය කුහක පිරිසක් ඔය 103ක වගේ පොඩි කුහක පිරිසක් විසින් තමයි මේ වෙනකොට මේ රටේ හැම ටර්නින් පොයින්ට් එකක්ම විනාශ කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳම උදාහරණයකට අරගෙන බලන්න. 2005 දී 2004 2005 विन जनाधिपति पत्ते लुक वातावरण तिब लंकावे रणिल विक्रमसिंगे विन पार्श्व ए पार्श्वे कि पत्ते दिब एक टर्निंग पॉइंट अरे अद होर हो कट्टी चंद्रिका कुमार तुंगे काले इडिये व्यवस्था तिब अपने दिदास पहेदि कदर का दक्ष नायक हों दक्ष मनुष्य लंका जनाधिपति अब दिमलना किसी प्रश्न अत्यवाद කදිරගාමන් වගේ මිනිස්සෙක් ජනාධිපති වෙනවා නම් අපි ඡන්ද දෙනවා ඒ වගේ ඒක අපිට දෙමළුණා කියලා ප්‍රශ්න නැහැ හැබැයි ඔහු තුල ජාතිවාදයක් තිබ්බේ නැහැ ඔහු තුල ආගම්වාදයක් තිබ්බේ නැහැ ඔහු වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කරන්න දැඩි කැපවීමක් කළා එහෙම ගොඩක් වැඩසටහන් කළා ඒ වගේ දැන් ඉන්න ওই දෙමළ නායකයෝ වගේ අපිට උතුරෙන් කෑල්ලක් ඕනේ අපිට නැගෙනහිරින් කෑල්ලක් ඕනේ බුදුන් වඳින්න එන්න එපා දකුණට උතුරට බුදුන් වඳින්න එන්න එපා
දකුණේ උතුරට බුදුන් වඳින්න එන්න එපා, නැගෙනහිරට එන්න එපා, බුදුන් වඳින්න පන්සල් වලට එන්න එපා කියලා එහෙම මිලේච්ච වැඩ කරේ නෑ. දැන් ඉන්න දෙමළ නායකයෝ උතුරේ අඩුකුලේ දෙමළ ජනතාවට සලකන්නේ නැහැ, ඔවුන්ට බුදුන් වඳින්න දෙන්නේ නැහැ. මේ අදත් වීඩියෝ එකක් යනවා බුදුන් වඳින්න ගියපු දකුණේ පිරිසකකට. මේ වීඩියෝ එක අතරතුර මගේ කෑල්ල දාන දකුණේ පිරිසකට පන්සල් සීමාවට ඇතුල් වෙන්න හදනකොට ගහලා එලවන ප්‍රශ්නයක් කළා තියෙනවා. එහෙම උතුරේ බුදු පිළිම ගිනි තියලා තියෙනවා. ඒතර මේ වගේ දේවල් වෙන්නේ නැහැ. කදිරගාමන් වගේ නායකයෝ අනුමත කරන්නෙත් නැහැ. මේ වගේ නායකයෝ නම් අපිත් කැමති. අවංකවම කියන්නේ මේ ඉතින් ඒ වගේ කියන්නේ කතාවට එනවා නම් හිච්චුපාලි මේ වීඩියෝ එකේ ඒගොල්ලෝ 1500 දාපු එක හරි. එහෙම වුණොත් ඒ 1500 මම නම් කියන්නේ දිගටම මේ 1500 වැඩේ කරන්න කියලා. මොකද 1500 කියන්නේ දැන් අද කාලේ හැටින් මහ ගාණක් නෙමෙයි. බැංකුවට ගිහිල්ලා එතන කාලයක් කැප කරලා යම්කිසි ඒ දේ 1500 දාන්නෙම යම්කිසි අවස්ථාවක් ගන්න කැමති මිනිස්සු සමහර වෙලාවට කියන්න පුළුවන් නැහැ 1500 දෙන්න බැරි මිනිස්සු ඉන්නවා, ඒ මිනිස්සු කොහොමද කරන්න කියලා. එතකොට දැන් වීඩියෝ එකේ මම බැලුවා, පස්සේ වීඩියෝ එකත් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ සියල්ලම නොමිලේ යවන්න හදපු එක. දැන් ඒගොල්ලන්ට ඒ වීසා සහ ඒ අනෙකුත් ඩොකියුමන්ට් වලට යන මේ ගණන් දරන්න කියලා. එතකොට 1500 දරන්න බෑ කියලා කියන මිනිස්සුන්ට කොහෙත්ම යන්න වෙන්නේ නෑ ඔය රට යන එක. එතකොට ඒකෙ හින්දා අර 1500 දාලා නොමිලේ කරන්න තිබිච්ච චාන්ස් එකත් අපේ මෝඩ මිනිස්සුන්ගේ මෝඩ වැඩි නිසා ඔය නිකන් ඉරිසියාකාර කුහක කමෙන්ට් ලියන්න, අර අම්මගෙන් තාත්තගෙන් ඩේටා කාඩ් එක දාගෙන ඉවරලා කමෙන්ට් ලියන්න, පෝස්ට් එකක් ෂෙයා කරන්න, පෝස්ට් එකක් දාන්න, මේ තර මිලේච්ච කුහේ කුහ ගතියන නිසා අර බොහෝ දෙනෙකුට ගන්න තිබිච්ච චාන්ස් එක ඔවුන් නැති කරා. ඒකින්ද මම කියන්නේ හිච්චුපාලිකේ 1500 වැඩේ හරි දෙන්න ඕනේ දිගටම. අනිවාර්යෙන් 1500ක් දාලා සබ්මිට් කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් අවශ්‍ය මිනිස්සු විතරයි ඒක සබ්මිට් කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.